ඒ මොහොතේ විමුක්තිගේ මෝටර රථයේ වේගයෙන් පැමිණ වාෂාගේ නිවස ඉදිරිපිට නැවතිනි. ආ වේගයෙන්ම ඔහු වාහනයෙන් බැස්සේ. වැසුණු දොරගලු දෙක ඔහු වේගයෙන් අතමිට මුලා කාරයට ගැසුවේ. ඔබ කොහෙද ගියේ කෙල්ලේ? විමුක්ති දැසවලට කඳුළු පිරියද්දී සිටුවේ. විමුක්ති ගියේ වටේටම ගියේ. ඔහු නිවසේ සෑම තැනකටම ජනේලයකටම පොඩි දරුවෙකුසේ අතින් ගැසුවේ. බබා බබා ඔයා කොහෙද බබා? විමුක්තිගේ දැසින් කඳුළු වැටිනි. ඔහු ඉදිරිපස දොරට ගැසුවේ පොඩි දරුවෙකු වෙනි. එහෙත් හිස් පාළු නිවස ඇතුළතින් ඒ හඬම දෝංකාර දී යලිත් ඇසුනා මිසක කිසිවෙක් ඔහුට දොර ඇරියේ නැත. ඔබ කොහෙද ගියේ කෙල්ලේ? එක පාරක් පෙන්ල යන්න වරෙන්කෝ. මං කොහොමද මෙහෙම කොළඹ යන්නේ? විමුති මිදුලිය ඇවිදිමින් සිටි ඇවිලිමිනි. ඒ සමගම මෙන් හීන් පොදයක් කඩා වැටුනේ. ඔහු ඇස්සේ මාසල ගෙවල් වලට දුවගෙන ගියේ. ඇයි මහත්තයා? මේ වාෂානන්ගේ අත කිතරාවේ නැද්ද? අද ආවේ නෑනේ. ආවනම් ඔහුන් පාළුවට ගේවහලා දාලා තියන්නේ. අමරසේන කියේ වාෂා පාන්දර මහා භවයේ. ඒ ආවනම් කිල්ලට රත්නපුරේට දහපාරක් ඉන්නට වෙලාය. ගෙදරත් ආවේ නැත්නම් ඇය කොහේ ගියාද? ඔහුගේ විකල්ලෝ හිතර කිසිවක් සීවන්නේ නැත. විමුති වාහනේ පණ ගන්නවා ගත්තේ තවත් සෑහෙන වෙලාවක වාෂාගේ පාළු නිවහන දෙස බලා හිඳේ. බාවත් මේ ගෙදර තට්ට තනියම කොහොමද ඉන්නේ? මේ වගේ වැහි අන්ධකාර වෙලාවක මලක් වගේ කෙල්ලෙක් මේ පාළු ගෙදර ඉන්නේ කොහොමද? ඇයි මගේ මම්මා මේ කෙල්ලෝ ගෙදරින් එනවා ගත්තේ? විමුති අවසන් අරට ඒ පාළු නිවස දෙස බලා පටු මාවත දිගේ සිමෙන් සිමෙන් රිය පදාගෙන කුරුවිට දෙසට ආවේ. එහෙම මොහොතේම වාෂාත් ප්‍රියංගවදත් රැගත් ත්‍රිවිලේ නිවස දෙසට එමින් තිබුණි. වාෂාගේ නිවස දෙසින් ආ විමුක්තිගේ වාහනේ එම්ම කොළඹට හැරවියේ නැත. ඔහු කොළඹ දෙසට නොහරවා වාහනේ රත්නපුර නගරයේ දෙසට පදවාගෙන ගියේ. මේ මහා ධාරානිපාත වාෂාවේ මේ කෙල්ලෝ කොහේ කියා හොයන්නද? ඒ රත්නපුර නගරයේ පුරාම ගොස් හෝ කෙල්ලෝ සාගන්නෝ යයි ඔහු සිතාගත්තේ. විමුක්තිගේ වාහනයත් වාෂාත් ප්‍රියංගවදත්තුන් ත්‍රිවිලයත් එක ළඟමෙන් මුහුණට මුහුණ ධාවනය වෙමින් තිබුණි. විමුක්තිගේ කුරීට සිට රත්නපුර දෙසට, වාෂාවේ රත්නපුර සිට කුරීට දෙසට වාහන දෙක අඩි 200ක් තරමට සමීප වේ. එහෙත් විමුක්තිගේ කාර්ය ත්‍රිවිලයෙන් ලංවත්ම කොළඹ දෙසින්හා කන්ටේනරයකින් ඔහුගේ වාහනේ වැසී ගියේ. වාෂාවේ මහා වැසි වසන රත්නපුර පාර දෙස බලාගෙන මේ. එහෙත් අවාසනාවට කෙල්ලගේ දැස්වලට ඔහුගේ වාහනේ හසු වී නැත. දෛවයේ හැම කලේ ඇයිදයි කිසිවෙක් දැනුන්නේ නැත. මට හරි අමුත්තක් දැනනවා ප්‍රියා. වාෂා කෙවි විමුක්තිගේ වාහනය පාස්සෙද්දීම වගේ කෙල්ලගේ වත වේගලමින් පවතින බව ප්‍රියංවදාර තේරුම් ගියායි. ඇය නංගි කෙනෙකුගේ අතක් අල්ලා ගන්නා බඳු ආදරෙන් වාෂාගේ සුරත් තද කර අල්ලා ගත්තායි. ඇයි කෙල්ලේ? එයා මේ ළඟ ළඟ ඉන්නා වගේ ආදරේ කරද්දි එහෙමයි. ගව් ගානක් ඈත වුණද ආදරේ කරන අය ඉන්නේ පපු ඇතුළේ. ශාරීරිකව ඉඳින් රසණයට වඩා උණුසුම පපු ඇතුළේ ඔහු ඉඳින්දී දැනේ. එහෙනම් මඟ නවත්තලා කතා කරමු. ප්‍රියංවදා කිව්වේ ආදරෙනි. ආදරේ දෙවිල් යනු දෙවිල්ලන් නොවේ. ඒ මිය යන මොහොතේදීත් පපුවට දැනෙන්නා වූ දෙයකි. ඉපා ප්‍රියා, එයාව පිස්සුවට්ටන්න බෑ. මේ උඩේ ඉන්න දෙයයන්ට මම මේ ප්‍රශ්න අද බාර දෙනවා. වෙන කරන්න දෙයක් නෑ. උඹට වරදින් නෑ රත්තරන්. ප්‍රියංවදා එසේ කිව්වේ කටට ආවටම නොවේ. නාල් නැන්දත් මේ කිල්ලත් කියවුණු අතීතයේදී කොතරම් අහිංසකව ජීවත් වුණාද ඇය දැන උන්නාය. ඒ අහිංසක ගෑණිගේ දුප්පත් කෙල්ලට මෙහෙම වෙන්නට හේතුවක් නැත. මේ දක්කටවත් කතා කරන්නේ නැද්ද කෙල්ලේ? මං කතා කළොත් කෙල්ලේ යාලා අසරණ වෙනවා. පව් ඒ ගෑණි. ඔබ වගේ තමා. මට මගේම අක්කා වගේ. ඒත් එයා ඒ ගෙදර ලොකු ලේලි. මට ආත්මාත්කාමී වෙන්න බෑ ප්‍රියා. මේ දක්කේ සක්‍රීය අයියේ මහා ගෙදරට හැමදාම යන්න ඕන. අර මේ දක්කගේ බඩේ ඉන්න පැටියා වෙනුවෙන් මම මේක කරන්නේ. හරි දුක එහෙම කතා නොකර ඉන්න වෙන එක. ඒත් මට බෑ ප්‍රියා. මාව එහෙම යාලට අමතක වුණාද? වාෂාගේ කඳුළු අලුත් විය. ඔබ එහෙම කාටවත් අමතක වෙන්නේ නැහැ කිල්ලේ. විමුක්තිට තීනයක් ගන්නම වෙනවා. මාව බිම් පෙරලාගෙන ගහපු කරුඩෝ එකේ තාම මගේ ලේ ඇති. ඒ ලේ බැල්ල මුඩිම විමුක්තිට මංජුලා ඔය ගෙදරට ගේන්න වෙනවා ප්‍රියා. නැන්ද මාව අර ලොකු ගේට්ටු දෙකෙන් බෑපන් දොට්ට පට්ට කියලා එළියට දානකොටම එයා හිතාගත්තා ඉක්මනටම යාගේ ලේලියෝ මේ ගෙදරට ගෙන්නනවා කියලා. ඒක එහෙමම වෙනවා ප්‍රියා. මම මේ ආත්මය ඉවසනවා. එහෙම කරන්න වෙනවනේ ප්‍රියා. කියන්නට දෙයක් සුවගත නැගේ ප්‍රියංගොඳ ඇස් ඉවතට හරවාගෙන පිසදා ගත්තාය.
දුප්පත් කෙල්ලන්ට මෙතරම් අඬන්නට මේ ආදරේ දෙවියන් මොකට මෙව්වාද? කුරුවිටින් පටුමාවත හරවද්දීත් වයිෂාට අර අමුත්තම දැන්නේ. ත්‍රිවිලරේ නිවස අසල නවත්තද්දී වැසි මන්දාරම තිබුණද වැස්සත් තුරල් කරලා තිබුණේ. ත්‍රිවිලරෙන් බසිද්දිම වයිෂා දැක්කේ බාගෙට ඇර තිබු කුඩා ගේට්ටුවේ. ඇගේ හිත දරස්කා පත්තුවේ. කෙල්ල හෙමම් බැලුවේ ගේට්ටුව අසලෝ වැලි බිමදසේ. කෙල්ල බලාපොරොත්තු වූ ටයර් සලකුණු වැලි බිම් මත තිබුණේ. එයා ඇවිත් කියා වයිෂා කිව්වේ එවුල නහඩිනි. විමුක්ති අයියා. ඕ එයා තාමත් රත්නපුරේ. මට ඒක දැනෙනවා. මේ ළඟම ඇති. පිරිමේ සම්බන්ධයෙන් මේ වෙන්නේ එක ගැහණියකට පමණි. වාෂා දැන නොවුනද ඒ පිරිමේව කවදා හෝ අයිතිවන්නේද ඒ ගැහණියට මේ. ඒ සමහරිට ඒ වෙනුවෙන් ගැහණියකට ආත්ම දෙක තුනක් බලා ඉන්නට සිදුවෙන ඇත. ඔබට ෂුවර්ද වාෂා? ඕ ප්‍රියා එයා ළඟ ඉන්නකොට මට දැනෙනවා. වාෂා නිවසේ දොරවලත් අරින්නේ නැතෝ දිවි ප්‍රේමක්කාගේ ගෙදරට. ප්‍රේමක්කේ ප්‍රේමක්කේ. දුවගෙන අධ්‍යයගේ දැසල කඳුළු කඩා වැටිනි. දුවගෙන දුවගෙන වාෂා දෙස ප්‍රේමක්කා බලා උන්නේ පුදුමේනි. මොහොතකට කලින් ඔහු කඳුළු පුරවාගෙන ආවේ. ඉන් ටිකකට පසු මේ කෙල්ල අඬමින් ආවාය. නංගියේ ප්‍රේමක්කේ එයා ඇයට වචන ගලාවේ නැත. උගුරේ පහළ හරියෙන් යමක් සිරවි ඇතුවක් මෙනි. ඒ මහත්තයා දැන් ටිකකට කලින් ආවා. වැස්සේ තිමි තිමි ආවේ. ඇස්වල කඳුළුත් තිබ්බා. වාෂාට හිමම හෝගා ඇඬුනි. ඇයි ප්‍රේමාගේ නිවසේ පුටුවකට බරවේ වැලහින්නක මේ නැඬුවාය? ප්‍රියංවදත් ප්‍රේමක්කාත් කෙල්ලගේ දෙවසෙන් ඉඳ හිස අත ගෑවා පමණි. මහත්තයා තාම රත්නපුරෙන් ගිහින් නැතුව ඇති. ප්‍රේමක්කියේ වාෂාගේ හිස පිරිමදෙමිනි. අපි අයියට කෝල් කරමු කෙල්ලේ. ඔවුනංගි මේ ටෙලිෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. මේ දැන් ගියේ අපරාදේ. එයාට යන්න දෙන්නක්කි. එයා යනකොට හිත හදාගන්න ලේසි. ඒත් උදුරගෙන යනකොට බලා ඉන්න බෑ. කෙල්ල කියන කතාවේ ඇත්තක් ඇත. මෙහෙමම හිත හදාගන්න එක අරට වඩා පහසුයි. වාෂා නිවසේ දොර ඇරිය ඇනු ආවාගෙන. ඔහුගේ පාවහන්වල මඩබැල්ලම් පවා තාම දොරකඩේ. ඒවා බලබල හුට කතා නොකර ඉඳීම අමාරුය. එහෙත් මේ ආදරයට මීට වඩා විසඳුමක් නැත. පව් ඇවිත් දොරට ගහන්න ඇති. එයා එහෙමයි. වෙලාවකට වර්ෂාට ඇඬුනි. ඇහැ අඩමිම පහළ නිවස පුරා දිනෙත් ගෙන ගිය අසරණෝයි. මිනිදීට කෙසේ ජීවත් වෙන්නද? කොහොම ජීවත් වෙන්නද? කෙල්ලගේ පොපු ආහාරමේ නා පැනේ යයි. රත්නපුරේට සැන්දාව ගලායමින් තිබුණි. ප්‍රියංවදා කුස්සිට කොස් තිය හැදුවාය. වාෂා සැහැන වේලාවක් ගෙන උදුහාන දැල්ලුවාය. අද බුදු පහන දෙස බලා පතන්නට දෙයක් නැත. පැතුම් අහිමිවීගේ හිස් තෑතින් බුදුන් වඳින මේ දුප්පත් කෙල්ලගෙන බුදුහාමුදුරුවන්ටත් දුක නිසිතුනා නම් පුදුමය. ඕන්නම් අදරෑ ඉමු කෙල්ලි. මං අම්මට කතා කරලා කියන්නම්. ප්‍රියංවදා කියේ වාෂා පාර දෙස බලාගත්තනම් බලා ඉඳින්දී. ඔහුට කතා නොකර ඉන්නට හිත හදාගත්තද ඒ දැස් බලා ඉන්නේ ඔහුව දැක ගන්නට බව ඇය දැන උන්නයි. සමහරට විමුති තවපාරක් රැට ගෙදරට එන්නට පුළුවන්. කමක් නෑ ප්‍රියා අපි යම්. ඕන්නම් ඉමු කෙල්ලි. එයා එයි. ඒත් මට බෑ. වාෂා යතුරු අතර ගත්තාය. හොයන්නේ දුකින් නේද කෙල්ලි? ඉස්සරහට සතුටින් කරන දෙයක් මගේ ජීවිතේ නෑ ප්‍රියා. ප්‍රියංවදාට හීල්ලිනි. ඒ කිසිවක් කියන නොගේ මේ මොහොතේ මේ කෙල්ලගේ හිත හදාගන්න බැරි බව දන්නා නිසාය. ගෑනුන්ගේ හිත හදන්නට හැකි වෙලාවක් ඇත. නොහැකි වෙලාවක් ඇත. යම් ප්‍රියා දොරවසා වාෂා කිවි ඇවිල්ලින හඳිනි. වාෂාත් ප්‍රියංවදත් පටුමාවතේ ඇවිදගෙන ආවේ කතා බහකින් තොරව. මොහොතකට කලින් මේ පටුමාවතේ ඇවිදගෙන එද්දී තමාට දැන්න හැකින් වාෂාට යලිස් සීවේ. ඔහු මේ අඩවීම තාමත් ඉන්නා බව ඇයට තාමත් හැගේ. කරදරයක් නැතුව පරිස්සමින් ගෙදර යන්න රත්තරන්. මේ සමන් දෙයි හාමුදුරුවන්ගේ අඩවිදි වාට නරකක් වෙන්නේ නැහැ. ඒත් මාව හොයන්න එපා. ගෙදර යන්න. වාෂා හිටක කිවි හිතිනි. ඇත්තටම ඔහු මේ මොහොතේ උන්නේ රත්නපුරට ආමේ ප්‍රධාන බස් නැවතුමට ආසන්නව වාහනේ නවත්වාගෙන. ආදරයක් වෙනුවෙන් විඳින දුක පුදුමාකාරය. පිරිමියෙක් මේසා දුකක් යලි විඳිනවා නම් ඒ විඳින්නේ තම දරුවෙකු වෙනුවෙන්. ඔහු දැන් තුන් අතර පාරම්ම ප්‍රධාන බස් නැවතුම් පොලේ ඒ අතර මේ අතර ඇවිදි ගියේ. බලාපොරොත්තු සුන්නේ ගිය මොහොනේ යලිත් වාහනේ වෙත ගිය විමුති කරගියා ගන්නට දෙයක් නොමැති ඔහේ අඳුරු වීගෙන යන රත්නපුර නගරයේ දෙස බලා හිඳී. ඔබ මට කියන්නේ ඔබේ මොනවන් නොදක යන්න කියලාද කෙල්ලි? මට කියලා පපුවක් නැද්ද? විමුති යලි වාහනේ නැගී රත්නපුර නගරයට තවත් ඇඳිරි වැටෙන පස්සේ ඔහු කොළඹ දෙසට වාහනේ පදවාගෙන ගිහිරි වැටුණු දෙය අදිනි.
ඒ මොහොතේම වාෂාත් ප්‍රියංගදත් බස්සයගෙන ගිය රත්නපුර ටවුමට එමින් වුණෝය. වාෂා උන්නේ විදුරු අසල අසුනක ඉඳගෙන ඇඳිරි වැටිගෙන එන රත්නපුර කොළඹ ප්‍රධාන මහා මාර්ගය දෙස බලාගෙන. රත්නපුර ප්‍රාදේශීය සභා වාසලදී බසේ නැවතිනි. වාෂා තිත කඳුළු පාටලියස් සමග පළල් රත්නපුර පාර දෙස බලා වුණාය. ඒ සමගම පාර යහ පැත්තෙන් කොළඹ දෙසට දානෙ වීමෙන් තිබූ වාහනය අය මොහොතකින් ඇඳින ගත්තාය. කෙල්ලට කෑ ගැසිනි. ඒත් කටහඬක් පිටතට ආවේ නැත. ඇයි කෙල්ලේ? අයියා අර අර වාෂා විවලන සුරතින් විමුක්තිගේ වාහනේ පෙන්වුවාය. පුදුමය. ප්‍රියන් වදාර සිතුන එකම දේ එපමණේ. අනේ දෙයනි. වාෂා අතේ මෝ අසාගෙන ඇඳුම් තද කරගත්තාය. ඔහුගේ මූණේ යන්තම් ඡායාවක් ඇය දැක්කාය. වාෂාගේ පපුව ඇවිලි ගියේ ඡායාවට. මේ ආත්මේ මංගාව දකින අන්තිම මොහොත වෙන්නත් පුළුවන් රත්තරන්. ඒත් එච්චර දුකින් ඉන්න එපා. වාෂා කිවේ ගින්දරින් පිච්චෙන ඇගේ සිතිනි. ඇය ප්‍රියංවදාගේ වෘතල මුදනට හිස බර කරගෙන ඇඬුවාය. ආදරේ කියන්නේ මේ ගින්දරටද? මේ හදවත් දෙකට මේ දැනෙන්නේ ගින්දරද?